සිවිලි සේන යථාර්ථයක් කරගන්න sinec.edu වෙත පිවිසෙන්න ඔබේ ගමනාන්තයට නිවැරදිව ගමන් කරන්න දැනුම වෘත්තීයමය නිපුණතාව ඔබේ ශක්තිය කරගන්න එන්න හෙටට පියනගන්න ඔබේ සේන යථාර්ථයක් කරගන්න sinec.edu වෙත පිවිසෙන්න ඔබේ ගමනාන්තයට නිවැරදිව ගමන් කරන්න දැනුම වෘත්තීයමය නිපුණතාව ඔබේ ශක්තිය කරගන්න එන්න හෙටට පියනගන්න ඔබේ සේන යථාර්ථයක් කරගන්න sinec.edu වෙත පිවිසෙන්න මෙල කාලවලට වඩා අපි තාක්ෂණය ගැන මේ කාලෙදි වැඩියෙන් අවධානය යොමු කරනවා සහ තාක්ෂණයේ භාවිතය අපි නිරන්තරයෙන්ම යොදා ගන්නවා හේතුව අපිට මේ ගුණෝත්තර ශ්‍රේණියකින් යාවත් කාලින වෙන ලෝකයේත් එක්ක ඉදිරියට යන්නට අවශ්‍ය වෙන නිසා ඉතින් මේ කියන වූ තාක්ෂණික වටපිටාවක් සහිතව අද ලංකාවේ තරුණ තරුණියන්ට අධ්‍යාපනය ලබා දෙන්නට කටයුතු කළ දෙන ප්‍රමුඛ පෙළේ ආයතනයක් විදිහට අපිට සිනෙක් කැම්පස් හඳුනා ගන්නට හැකියාවක් තිබෙන නිසා සිනෙක් කැම්පස් මේ ආයතනයේ අනුග්‍රහකත්වයෙන් අපි මේ විශේෂාංගය ඔබට තිරින කරන්නට හේතුවා විශේෂයෙන්ම තරුණ ඔබට මේ කාරණය අද මේ කතා කරන්න සූදානම් ඉන්න කාරණා වැදගත් වෙයි කියන විශ්වාසයත් එක්ක අපි කතාබහට එකතු කර ගන්නවා ආචාර්ය ජනක ලියනගම එතුමන් ඉංජිනේරු සහ තාක්ෂණ පීඨයේ පීඨාධිපති තුමන් ඉදිරියට කටයුතු කරනවා අයබන් ඔබට අයබන් සම්පත් ආචාර්ය තුමනි දැනගන්නට කැමති දැන් සිනෙක් कैंपस में आए थे ना कि ना लाइकाय बहुत दिन एक धन्यवाद वाला हमारा ही मेरे कोटे अदा भी कथा करने ना ප්‍රධානතම කාරණාව වලට කලින් මම කැමති සිනෙක් ආයතනයේ ඉතිහාසය ඉඳන් සිනෙක් කැම්පස් ගැන මොකක්ද කියන මුලින් පටන් ගත්තොත් මේ කතාව වැදගත් කියලා. ඔව් සිනෙක් ආයතනයේ 1990 දී ආරම්භ වුණේ වසර 32කට වැඩි කාලයක් උසස් අධ්‍යාපනය ලබා දීපු රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. අද තියෙන අනිකුත් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයත් එක්ක සංසන්දනය කරාම ප්‍රමුඛ ස්ථානයේ සිටින ආයතනයක් අපේ ආයතනයේ අධ්‍යයන පීඨ හයක් තියෙනවා නාවික ක්ෂේත්‍රයට අදාළ පීඨ දෙකක් තියෙනවා මෙරිටයිම් සයන්සස් සහ මෙරිටයිම් ඉංජිනියරින් කියලා ඊට අමතරව ඉංජිනියරින් ඇන් ටෙක්නොලොජි මගේ පීඨය මැනේජ්මන්ට් ඇන් සෝෂල් සයන්සස් හියුමැනිටීස් ඇන් එඩියුකේෂන් සහ හෙල්ත් සයන්සස් කියලා තවත් පීඨ හතරක් තියෙනවා වසරකට දරුවන් 21000කට අධික සංඛ්‍යාවක් අපේ ආයතනයේ කෙටි කාලීන පාඨමාලාවල් වල සිට පශ්චාත් උපාධි දක්වා ලියාපදිංචි වෙනවා අපේ ආයතනයේ මගින් විවිධාකාරයේ අධ්‍යයන වැඩසටහන් 210කට වැඩි සංඛ්‍යාවක් දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා යොමු කරලා තියෙනවා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියලත් උපාධි පාඨමාලාවන් ගෞරව උපාධි පාඨමාලාවන් 26කට අධික සංඛ්‍යාවක් සිනෙක් ආයතනයෙන් ඉදිරිපත් කරනවා මම නියෝජනය කරන්නේ ඉංජිනේරු සහ තාක්ෂණ කියන පීඨය අපේ පීඨයේ මගින් ඉංජිනේරු උපාධි පාඨමාලාවන් 10ක් ඉදිරිපත් කරනවා එයින් උපාධි පාඨමාලාවන් 5ක් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරපු උපාධි පාඨමාලාවන් ඒවා තමයි ඔටෝමොටිව් ඉංජිනේරින්, සිවිල් ඉංජිනේරින්, ඉලෙක්ට්‍රොනික ඇන්ඩ් ටෙලිකොමියුනිකේෂන් ඉංජිනේරින්, මෙකැනිකල් ඉංජිනේරින් සහ මෙකාට්‍රොනික්ස් ඉංජිනේරින් කියන උපාධි පාඨමාලාවන්. මේට අමතරව එංගලන්තයේ වොල්වර්හැම්ප්ටන් කියන විශ්වවිද්‍යාලය සමඟ අනුබද්ධිතව අපි තවත් ඉංජිනේරු උපාධි පාඨමාලාවන් 5ක් ඔය කියන ස්පෙෂැලිටිස් වලින් ඔය කියන සිවිල් ඔටෝමොටිව් මෙකාට්‍රොනික්ස් මෙකැනිකල් ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් ටෙලිකොමියුනිකේෂන් කියන අංශයන්හි පවත්වාගෙන යනවා ඒ වගේම එංගලන්තයේ පියර්සන් ආයතනයත් සමග උසස් තාක්ෂණ ඩිප්ලෝමාක් හය නැෂනල් ඩිප්ලෝමා පාඨමාලාවන් තුනක් හොඳයි අපිට රජයතුමනි කෙටි වෙලාවක් දෙන්න අපි වෙලාව බලලා කෙටි විරාමයකට අරගෙනම මේ කතාබහට එකතු වෙමු
गमन करना, दैनुम उर्ती में निपुणता व उबी शक्ति करगाना, एन्न हेटे टप्पी नगाना, उबी सेन यथार्थ करगाना, cinec.edu वेत पिवसना, उबी गमन आंते ड निवर्द्व गमन करना, दैनुम उर्ती में निपुणता व उबी शक्ति करगाना, एन्न हेटे टप्पी नगाना, उबी सेन यथार्थ करगाना, cinec.edu वेत पिवसना। डिप्लोमा पाठमाला सिविल इंजीनियरिंग मेकैनिकल इंजीनियरिंग इलेक्ट्रिकल एंड इलेक्ट्रॉनिक्स इंजीनियरिंग अंशवली पावत्तुनो अपे तीनो पदनम पाठमाला इंजीनियरिंग उपाध्याय संधा अवश्य मूलिक सुदुसुकम नेति दरुवेकुट पदनम पाठमाला अवसान कल्ला उपाध्याय दक्वा विश्वविद्यालय प्रतिपादन कमिशन सभा विश्वविद्यालय प्रवेश विश्वविद्यालय इंजीनियर उपाधि पाठमाला संधा भौतिक विद्या अंशें उसस्पेल विषयान तुनक अवम वशेन समर्थयन्नट ओन एक तमाय अवम सुदुसुकम इंजीनियर उपाधियक संधा लियापदिंच वीम संधा දැන් අපි දකලා තියෙන ගොඩක් වෙලාවට මේ තරුණ තරුණියන්ගේ දකලා තියෙන දෙයක් තමයි මේ ආචාර්යතුමනි ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට යන වවුන් හදාරන්නේ එක විෂයක්. හැබැයි විශ්වවිද්‍යාලෙන් ඉවත් වුණාට පස්සේ වුණ රැකියාව විදිහට කරන්න වෙන්නේ වෙනත්ම ක්ෂේත්‍රයක රැකියාවක් වෙන්නත් පුළුවන්. අපි දකලා තියෙන දැන් සමහරවිට సౌందර්ය විෂයෙන් ඉගෙන ගත්ත බොහෝ දරුවන් වෙනත් රැකියාවක් තමයි Tamanගේ වෘත්තිය විදිහට තෝරගන්නේ. දැන් උටර සිනේ කැම්පස් ආයතනයෙන් මොන වගේ ගයිඩ්ලයින් එකක්ද එහෙම නැත්නම් මොන වගේ මඟපෙන්වීමක් උන්ට ලබා දීලා තියෙන්නේ මේ විෂය තෝරගත්තොත් මෙන්න මේ වගේ අපසරේ මේ වගේ පැත්තකට विशेष मेधवासल उसस्पेल प्रतिपाल बलापुर धर्मो नितरम कथाकन्वे आयतने फेमिनिला विस्तर लागो ऊंट मार्गोपदेशन वेडसटन की पवत्न इतर मे उसस्पेल अवसान मेच गम अभी मसतुनक नोमिले पाठमालवा मे सीलू धर्म अंट प्रवत्वा ऑनलाइन क्रमेट वैकीन कारण सियालम पहदल किरीम करमीन इट अमतर दनट अपे इंजीनियर अंशे गो अपे अपे सैम उपाध्याम इंडस्ट्री एक पुलवांतर समीप संबंधता समगतम गिनी सिनिकायतने रटेटीन विशेष विशालम इंडस्ट्री से भूम लंग समीप संबंध अभवत्वन विशेष हेतु अभी धर्वंट हेम वृद्धक आवश्यक इंडस्ट्रियल ट्रेनिंग नेत प्रायोगिक पुहनु अभी करिक्युलम एतुलतियन अनिवार्य मे धर्व प्रक्रियावकटे अन्नट पेर ये आवश्यक පදනම පුහුණුව ඇත්තටම වැඩ කරන හැටි මොකද්ද කියන අදහස ඇතුව තමයි ඕන්නේ රැකියාව සඳහා යොමු කරන්නේ අපේ අධ්‍යයන වැඩසටහන් වලට අමතරව ඒ අමතර දැනුම අනිවාර්යයෙන්ම අපි දෙන්නට බලාපොරොත්තු වෙනවා ඒ දරුවන්ට පොඩි අතුරු ප්‍රශ්නයක් ඒ තමයි දැන් ගොඩක් දෙනෙක් අවධානය යොමු කරන්නේ නැති රැකියා ක්ෂේත්‍රයක් තමයි හුඟක් විශේෂිත වූ පිරිසක් විතරක් අවධානය යොමු කරන රැකියා ක්ෂේත්‍රයක් තමයි මේ නාවික ක්ෂේත්‍රය කියලා කියන්නේ. අපි මැරිටයිම් එන්ජිනියරින් කියමුකෝ. මෙන්න මේ ක්ෂේත්‍රයට මේ රටේ සීමා සහිත පිරිසක් විතරයි ඉගෙන ගන්න යොමු වෙන්නේ. හැබැයි මේ ක්ෂේත්‍රයේ ඉතාමත්ම ඉහළ දටුත් තලවල රැකියා කරන්නට හැකියාවක් තිබෙනවා. ඔන්න ඔය සඳහා සිනේ කැම්පස් ආයතනයෙන් අධ්‍යාපන හදාරන්න ලබා ගන්න පුළුවන්කමක් තියෙන අපේ ගාර්ණ නිරන්ත සඳහන් කරමු. සම්පත් සිනේ ආයතනයේ තමයි දකුණු ආසියාවේ තියෙන මෙරිටයිම් ඇකඩමිස් වලින් ඉහළම ස්ථානයක ඉන්නේ ඊට අමතරව ඔබේ දැන ගැනීම සඳහා සීෂෙල් සහ ෆීජි කියන දූපත්වල රාජ්‍ය මෙරිටයිම් ආයතන දෙකම කළමනාකරණය කරන සිනික් ආයතනයේ මෙරිටයිම් සයන්සස් නැත්නම් නැවක චීෆ් එන්ජිනියර් දක්වා
චීෆ් සරි කැප්ටන් කෙනෙක් දක්වා අධ්‍යයනය කරන්න පුළුවන් එහෙම නැත්නම් නැවක චීෆ් ඉංජිනියර් කෙනෙක් දක්වා මැරිටයිම් ඉංජිනියර් හදාරලා යන්නට අවස්ථාවක් අපි තියෙනවා අපි තරුණ තරුණියන්ව පොඩ්ඩක් උද්දීපනය කරන්න පොඩ්ඩක් මොටිවේට් කරන්න අපි කියමුද ඔය රැකියාව තලවල තියෙන වැටුප් සීමාවන් කොහොමද කියලා මොකද ඒ කාරණා ගොඩක් දෙනෙක් නොදන්නවා වෙන්නට පුළුවන් හැබැයි ඉතාලත ඉහළ වැටුප් තල මෙවට තීරණය වෙලා තියෙනවා පුංචි උදාහරණයක් හැටියට කිව්වොත් නැවක කපිතාන් වරේගේ අවම මාසික වැටුප ඇමරිකානු ඩොලර් 10000ක් ඔබට අවබෝධයක් ලබා ගන්නට පුළුවන් සාමාන්‍ය වැටුප් තල සම්බන්ධයෙන් මේ විදිහ ඉතාමත්ම වැදගත් හෙට දවසට වටිනා කියන බොහෝ විශයන් ඉගෙන ගැනීම හැකියාව තියෙන සිල් කැම්පස් ආයතන මේත් එක්ක සඳහන් කරමු දැන් මේ දවස්වල ගොඩක් දෙනෙක් දුරස්ථ අධ්‍යාපනය ලැබනවා එහෙම නැත්නම් මේ ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ අධ්‍යාපන ස්ථානවල පැමිණෙන්නේ නැතිව තමයි අධ්‍යාපනය හදාරන්නේ සිල් කැම්පස් ආයතනට සම්බන්ධ වෙන බලාපොරොත්තු ඉන්න තරුණ තරුණියන්ට මේ කාලේ විශේෂයෙන්ම මොන විදිහටද අනාගත අධ්‍යාපන ලබා ගන්න හැකියාවක් තියෙන්නේ අපි ඇත්තටම අපේ කිසිම පාඨමාලාවක් අඩපණ වෙන්නට නොදී පහුගිය මේ කොවිඩ් සිටුේෂන් එක තුළ පවත්වාගෙන ගියා ඔන්ලයින් ක්‍රමයට නමුත් අර ඉංජිනේරු පාඨමාලාවන් කියන්නේ වෘත්තීය පාඨමාලාවන් නිසා අත්‍යවශ්‍ය ප්‍රායෝගික පන්ති සඳහා අපි ඉතාමත් සුළු ළමයි 10 දෙනෙක් 12 දෙනෙක් වගේ ප්‍රමාණයක් කැම්පස් එකට ගෙන්නලා ඒකන්න ප්‍රායෝගික පන්ති කරා නමුත් අනිත් සාමාන්‍ය ඉගැන්වීම් සියල්ල ඔන්ලයින් ක්‍රමයට තමයි අපි මේ දිගටම පවත්වාගෙන ගියේ उपाध्याय लागण्यक अनिवार्यमान පිළියෙල කිරීමේදී ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් කියලා එකක් තියෙනවා ඒ වගේම වොෂින්ටන් ඇකෝඩ් කියලා අපේ ඉංජිනේරු ආයතනයේ අපේ ප්‍රොෆෙෂනල් බඩි එකක් තියෙනවා ඒක වොෂින්ටන් ඇකෝඩ් එකේ මේ අත්සන් කරපු කෙනෙක් වොෂින්ටන් ඇකෝඩ් එකේ ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එකේ තියෙන අවම අවශ්‍යතාවයන් සියල්ල ඇතුළත් වෙන පරිදි තමයි අපේ උපාධි පාඨමාලාවන් සකස් කරලා තියෙන්නේ අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් තියෙනවා සිනික් ආයතනය ඔබ දන්නවා Association of Commonwealth Universities කියලා ලෝකේ තියෙන පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල වල සංසදයක් තියෙනවා ඒකේ පූර්ණ කාලීන සමාජිකයෙක්. එතකොට අපේ ආයතනයේ ලබා දෙන සියලුම පාඨමාලාවන් අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක් වෙනවා. හොඳයි. දැන් සමහරක් විද්‍යාර්ථීන් ඉන්නවා විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ඉන්නවා වුන් ලංකාවේ මේ සිනේ කැම්පස් ආයතනෙම කිම අපේ උදාහරණයක් විදිහට අධ්‍යාපනය හදාලා ඔවුන්ගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔවුන් විදේශගත වෙනවා විදේශගත විශ්වවිද්‍යාලන් වලට එතනින් එහාට සම්බන්ධතාවය ලබා ගන්නවා ඔබේ ආයතනෙත් ඒ විදිහට සම්බන්ධකම් ඇති කරලා දෙනවා ඒ විශ්වවිද්‍යාලත් අනිවාර්යයෙන්ම දැනටත් අපි එංගලන්තයේ වල්හැම්ටන් විශ්වවිද්‍යාලේ මම ඉංජිනේරු පාඨමාලාවන් ගැන කියන්නේ ඕස්ට්‍රේලියාවේ යුනිවර්සිටි ඔෆ් සවුත් ඕස්ට්‍රේලියා වගේ විශ්වවිද්‍යාලයන් එක්ක සමීප සම්බන්ධතාවයක් තියෙනවා අපේ අපේ රටේ වසර දෙකක් අධ්‍යාපනය ලැබලා ඉතුරු අවසන් වසර දෙක ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා අවසන් කළා ඒ රටින් උපාධිය ලබා ගැනීම සහ ඉංජිනියර්ස් ඕස්ට්‍රේලියා කියන ආයතනයේ පිළිගැනීම ලබා ගැනීමට ශිෂ්‍යන්ට අවස්ථාව තියෙනවා ඒ වගේම සම්පත් මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඉංජිනේරු පාඨමාලාවන්ගෙන් මම සඳහන් කරා ඔටෝමෝටිව් ඉංජිනේරින් කියලා පාඨමාලාවක් සිනික් ආයතනයේ තියෙනවා මම ඉතාමත් ආඩම්බරෙන් කියනවා අද රටේ ඔටෝමෝටිව් ඉංජිනේරින් කියන උපාධිය ලබා දෙන්නේ සිනික් ආයතනයේ පමණයි ඉතාමත් ලොකු පිළිගැනීමක් සම්බන්ධ ඒ වගේම තමයි මෙකාට්‍රොනික්ස් ඉංජිනේරින් පැහැදිලිවම හොඳයි ඉතින් ඔන්න ඔය කියන ගුණාත්මක තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා ගන්න හැකියාවක් තිබෙන සිනික් කැම්පස් ආයතනයේ ගියොතින් වැඩිදුර විස්තර දැනගන්නට දැන් ඔබට තිරේදී ස්වයම එන්න මේ දුරකථන අංකයන් වලට කතා කරලා වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාවක් තිබෙනවා කියන කාරණාත් අපි මේ අවස්ථාවේදී මතක් කරනවා දුරකථන අංක 0114 486 400 ඒ වගේම www.cinec.edu කියන වෙබ් අඩවියට ගිහිලත් ඔබට වැඩිදුර විස්තර දැනගන්නට හැකියාවක් තිබෙනවා කියලා අපි ආයමත් සරක් මතක් කරමින්ම අද දවසේ මේ විශේෂාංගය සමාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ දින කතාබහ හරියට උනට ඔබ වන්ද බෙහෙම සුති අයබෝන්